සිරු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය මහාචාර්ය රීරුකාණි චන්දවිල නාහිමියන් විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්ථය සාකච්ඡා කරන වැඩසටහන සමගයි. අද අපිට දෙවන වැඩසටහන පිටුව 21 තියෙන්නේ. අද තමයි අපි මේ ග්‍රන්ථය ආරම්භ කරන්නේ විදර්ශනා භාවනා ක්‍රමය. අපි පාඩමට යනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භගවක්කු පාදාය අවීචි හෙට්ටතෝ එත්තන්තරේ සත්ත කායුප පන්නා රූපී අරූපීච අසඤ්ඤි සඤ්ඤිනෝ දුක්ඛා පමුච්ඡන්ති පුසන්තු නිබ්බති නිබ්බුති. සකල සත්ව සමූහයා කෙරෙහි පතල මහා කරුණාවෙන් තෙත් වූ ලයති අසරණ සරණ වූ ලෞතර බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂාදී වශයෙන් අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දැඩි දුක්ගෙන දානාදී සමතිස් පෙරුම් දහම් සපුරා බුදුවන්නේ සසර සයුරෙහි නිමග්නව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී දුක්ඛයන්ගෙන් හා අපායික දුක්ඛයන්ගෙන්ද පෙළෙන අසරණ සත්තු සමූහයා ඉන් ගොඩනගා අමූර්ත මහා නිර්වාණ සංඛ්‍යාත ක්ෂේම භූමියේ පිහිටවනු පිණිසය. එහෙට අපිට තේරෙනවා සකල සංසාරිකා පායික දුක්ඛන්දයාගේ අනුත්පාද නිරෝධ වූ නොනස්නා සුවය වූ ලෝකෝත්තර නිර්වාණය. ඉගෙන සංසාරයේ දුක්ඛයන්ගෙන් නිරෝධ ඒකෙන් මිදීමේ නිරෝධය කියන්නේ මිදෙනවයි කියන එකනේ. දෙව ලෝකෝත්තර නිර්වාණය වනාහි බුදු සස්නෙන් මිස අන් සස්නකින් නොලැබිය හැකිය. ඒතකොට මේක මේ නිර්වාණය ලබා ගන්න පුළුවන් බුදු සස්නෙන් විතරක් බුදු සස්නෙන් විතරමයි. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් වනාහි බුදු සස්න නැතද සත්‍ය ලබන්නාහුය. එතකොට මේ ඒක තේරෙනවනේ. දැන් මනුෂ්‍යයෙක් වෙන්න දිව්‍යයෙක් වෙන්න බ්‍රහ්මයෙක් වෙන්න නම් බුදුදහම ඕන වෙන්නේ නැහැ. ඕනම වෙන්නේ නැහැ. බුදුදහමෙනුත් සුගතියට යන මාර්ගය කියනවා. නැත්නම් ඒකට කළ යුතු දේවල් ටික ඒ දහමේ කියවෙනවා. නමුත් බුදුදහම ඕනම නැහැ මනුස්ස භවයක් ලබා ගන්න නම්. නේද? මනුස්ස භවයක් ලබා ගන්න පුළුවන්. මනුස්ස දිව්‍ය බ්‍රහ්ම තථාගතයන් වහන්සේ විසින් ඒ ලෞකික සම්පත් ලැබීමේ මඟ දේශනා කරනුයේ අතිරේක ඌද අප්‍රදාන ඌද කාර්යයක් වශයෙන්. දැන් භාගතුන් වහන්සේ එහෙම කියනවා. දැන් අපි කියවනේ අර මේ භාගතුන් වහන්සේගේ දැන් බුදුදහමේදී උන්වහන්සේ දේශනා කරනවා කාරණා තුනක් සඳහා තමයි දේශනා කරන්නේ. එකක් තමයි මේ ලැබූ භවයේ ඉන්නා භවයේ ඉපදිලා ඉන්න භවය සාර්ථකව ගෙන යාම සඳහා නැත්නම් ජීව සාර්ථකව ජීවත් වීම සඳහා භාගතුන් වහන්සේ බණ දේශනා කළද නැත්නම් ධර්මයේ දේශනා කළා තියෙනවා. ඊළඟට සුගතියක් ඉදිරි භවයේ ඊළඟ භවය සුගතියට සුගති භවයක් ලබා ගැනීම සඳහා භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒ වගේම නිවන් මේ සම්පූර්ණ මේ දුක්ඛයෙන් මිදීම සඳහා භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. එතකොට මේ උන්වහන්සේගේ ධර්මයේ අරමුණු තුනක් තියෙනවා. ඒ අරමුණු තුනෙන් බුදු සසුනෙන් අන්‍ය වූ සසුනක වුණත් අර පළවෙනි සහ දෙවෙනි එක ලැබෙනෝනේ ලබා ගන්න පුළුවන්. දැන් සමහර ඒවා ඉතින් ඒ ජීවිතේ ගත කරන්නේ කොහොමද? ඒවට උපදෙස් එහෙම දීලා තියෙනවනේ නේද? සමහර ඒවා තියෙන්නේ සමහර ඒවා තියෙනවා. හරි. මේ දෙකම අර වෙනත් මේ සසුන් වලින් ලැබෙන. හැබැයි මේ සම්පූර්ණයෙන් දුකෙන් මිදීමේ නිවන ලැබෙන්නේ භාගතුන් වහන්සේ විදහාමෙන් විතරයි. ඒක තමයි කියන්නේ මේ. දැන් බුදුරජාණන් වහන්සේ අනිත් දෙකත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒතර ඒ දෙකේ කරන්නේ මේ මූලික අරමුණට අන්‍ය වූ එකක් විදියට. ඒක එහෙමත් කියලා භාගතුන් වහන්සේ අර තුනම දේශනා කරනවා. නමුත් මූලික අරමුණ භාගතුන් වහන්සේගේ ධර්ම දේශනා කිරීමේදී මේ සකල දුක්ඛයෙන් මුදවාලීම. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හෙවත් බෞද්ධයෙකු වීමේ ප්‍රධාන ප්‍රතිඵලයද ඒ නිර්වාණ සුඛය අත්කර ගැනීමමය. එබැවින් සකල බෞද්ධයන් විසින්ම බෞද්ධ වීමේ නියම ප්‍රතිඵලය ලැබීමට නම් ඒ තථාගතයන් වහන්සේ විසින් දක්වා වදාළ නිර්වාණ මාර්ගයට බැසගත යුතුය.
Isi nuan nukaran nahu kalaturukin munagesena sambuddha sasanin gatiyutu proyojana nolabanneya. Ethara me kiyanne anya labdin nowana budurajan wahansege dahama naththam budurajan wahansege margaya pilipadime wasi tika thamai oy kiyuwa tenna ekak. Neida? Idi issarata kiyenawa නිවනට පැමිණීමේ මග නිවනට පැමිණීමට ඇත්තා වූ නොවරදින්නා වූ එකම මාර්ගය විදර්ශනා භාවනාවයි. ආන්න. එහෙමනම් මේ නිවනට යන්න නම් දැන් ඒකේ තා කළ යුතු දේවල් තුනක් තියෙනුනේ. දාන, සීල, භාවනා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නේද? ඒතර ඒකෙනොත් භාවනාව තමයි නිවනට මාර්ගය පෙන්වන්නේ. නැත්නම් නිවනට යන්න නම් භාවනා කරන්නම වෙන භාවනාවෙත් විදර්ශනාව. හරිද? එහෙම නැතුව නිවනට යන්න බෑ. ඒක තමයි කියන්නේ. මහා කාරුණික කාරුණික තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙනට ඒ මඟ දක්වන සීක යංකෝ බික්කු සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වෝ කතං මයා ඒතානි බික්කු රුක්කමූලානි ඒතානි සුඤ්ඤාගාරානි ජායත මා පමාදත්ත මා පච්චා විපටිසාරිනෝ අහුවත් අයං වූ අම්හාකං අනුශාසනි මෙය යෝගාවචරයන් විසින් නිතර සිහි කළ යුතු දේශනා පාඨයකි එහි තේරුම මහන ශ්‍රාවකයන්ගේ යහපත සොයන්නා වූ ශ්‍රාවකෙනට අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රවරයෙකු විසින් ශ්‍රාවකයන්ට අනුකම්පාව නිසා යමක් කළ යුතුද එය අප විසින් කරන ලද්දේය මහන මේ වෘක්ෂ මූලයෝය මේ ශූන්‍යාගාරයෝය භාවනා කරව ප්‍රමාද නොවව ප්‍රමාද වී පසුතැවිලි නොවව මෙය අප විසින් තොපට කරන අනුශාසනාවයි යනුයි එතකොට ඒ කියන්නේ මේ භාගතුන් වහන්සේ කියන්නේ මේ භාවනාව වඩන්න කියලා වඩන්න කියන්නේ මේ විදර්ශනා භාවනා කරන්න කියලා තමයි මේ උන්වහන්සේ උපදෙස් දෙන්නේ වන්දනා කිරීම මල් පහන් පිදීම සාංගික දාන දීම ප්‍රතිමා ගෘහ දහම්හල් සංඝාවාස කරවීම පන්සිල් රැකීම පොහොය අටසිල් රැකීම යන මේ යන ආදී පින්කම් කොට නිවන් පතා ලිහිසියෙන්ම නිවන් ලැබිය හැකියයි ඇතමුන් සලකතත් ආන එතන කියනෝ වන්දනා කිරීම දැන් වන්දනා කිරීම විතර නිවන් යන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා මල් පහන් පිරීම සාංගික දාන දීම ප්‍රතිමා ගුහ දහම්හල් සංඝාවාස කරවීම පන්සිල් රැකීම පොහොය අටසිල් රැකීම ආදී පින්කම් කොට. ඒතර මේ කිව්වේ මූලිකව දාන සීල කියන දෙකනේ මෙතන කියන්නේ නේ. මේ කොටස් මේ ඔක්කොම අයිති වෙන්නේ දානය සහ සීලය කියන කොටසට. හැකිය ඇතමුන් සලකතත් විදර්ශනා වඩා සතර ලෝකෝත්තර මාර්ග ඥානෙ උපදවා එයින් මතු භවයේ ඉපදීමට හේතු වන කෙලෙසින් මතු නූපදන ආකාරයෙන් නැසීමෙන් මිස ආන විදර්ශනා කිරීමෙන් මිස අන්ක්‍රමයකින් නිවන නම් නොලද හැකිමය මලක් පහනක් පුදා ප්‍රාර්ථනා කොට ලිහිසියෙන්ම නිවන් ලැබිය හැකිනම් මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකෙනට ඒ ලිහිසි ක්‍රමය නොදක්වා වෘක්ෂ මූලයෙන් නැති ශුන්‍යාගාරයට වී භාවනා කොට දුක් ගන්නට නොවදාරණ සීක එහෙමනම් ලේසිනම් වහන්සේ දැන් අපිත් එක තරහින්ද මේ කියන්නේ ලේසි එක තියෙද්දි මේ අමාරු එක කියනවා එහෙම එහෙම කියන්නේ මේ අපිට ඉරිසියාවෙන්ද මේ අපේ උන්වහන්සේ ලේසි එක ඒකින් නිවන අවබෝධ කරගෙන අපිට අමාරු එකක් කියන එහෙමද නෑ එහෙම කරන්න බැරි නිසා කියන්නේ මේ එහෙනම් දැන් අනිත් එක දැන් සමහර දැනුත්තර අපි වෙන තමදම කියන්නේ වෙන භාවනා ක්‍රම ගත්තත් දැනුත්තර අලිහිසි භාවනා ක්‍රම තියෙනවා කියලා සමහරලාට ඔය මේ අන්තර්ජාලයේ පවා තියෙනවා සමාජ මාධ්‍යවල පවා තියෙනවා ඒකට ඒ බුදුදහමේ තියෙන භාවනා ක්‍රම අමාරුයි ඒවට වඩා ලේසි එකක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලේසියව තියෙදි අමාරු එකක් කියයිද? නැහනේ. එහෙම ලේසියි කියලා තියෙනවා නම් ඒකෙන්ම තේරුම් ගන්න ඕන ඒක වැරදි එකක් කියලා. මේ මේකේ නෙවෙයි කියලා. ඒතොර ඒ ටික තේරෙනවා සිල් රැකීමෙන් පමණක් නිවන් නොලද හැකි බව. තව පොඩ්ඩක් තවත් විස්තර කරනවා සිල් රැකීම. දැන් දානෙන් විතරක් නිවන් ලබා ගන්න බැරි බව ඔන්න කියවුණා. දැන් කියන සිල් රැකීමෙන් පමණක් නිවන් නොලැබී හැකි බව. ඇතමෙක් දානේ වර්ණනා නොකරති. නිවන් ලැබීම පිණිස සීලයම මහත් කොට දක්වති. සමහර කෙනෙක් සීලය සිල් ගත්තාම නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. සීලයෙන්ම නිවන් දක්නට බලාපොරොත්තු වෙති. සීල පාරිශුද්ධියෙන්ම නිවන් දැකිය හැකි නම් තථාගතයන් වහන්සේ මෙය නොවදාරණ සේක.
Akang keiye che bikkave bikku asavanang khaya anasavang cheta vimuktin panya vimuktin ditteva dhamme sayang abinya sacchikatva vihareyanti silesveva paripurakari ajjattang cheta samata manuyutto anira katajno vipassanaya samannagato Bruheta sunyagarana Maharani kamadi ashravayan chekirimen ashrava rahito arahat pala cheto vimuktiya prajna vimuktiya ihatmehima temema dana pratyaksha kota vasa keremiyai yana meyata idin kemati wanne nam e kiyanne metana mokada kiyanne arahat palaya laba ganna ona kemattek Inna wana kini kita mitra kiani mi arahat pale labagan nona kemati kini inna wana m shile ma sampuna karana u tamagi sita samadi kiri mehi yeduna u nona sana lada diana etta u widarshana wen yukta u sunya gare kada wi bawana karana u tenetik wane ya ika tiene king tieno adu mi kiani mi tendi ara mi අරහත්ත්වය අරහත් කිව්වේ නිවනනේ එතකොට එතකොට අරහත්ත්වය ලබා ගැනීමට නම් ඒක කැමති වෙන කෙනෙක් නම් එයා සීලය සම්පූර්ණ කරන්නත් ඕන සමාධිය ලබා ගන්නත් ඕන විදර්ශනා කරන්නත් ඕන මෙන්න මේ තුනම කරන්න ඕන කියන එක තමයි මේ කියන්නේ ඒක තමයි මේකේ තේරුම මහණෙනි කාමාදී ආශ්‍රවයන් ඡය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අරහත් ඵල චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මෙහිම තෙමීම දැන ප්‍රත්‍යක්ෂ කොට වාසය කෙරිමියේ යන මෙයට ඉදින් කැමති වන්නේ නම් අන්න ඒකට කැමති වෙන්නේ කියන්නේ ඒක ලබා ගැනීමට ඕන නම් කියන කෙනෙක් කියන්නේ මේ මොකද්ද අරහත් ඵලය ලබා ගැනීමට ඕන නම් සීලයම සම්පූර්ණ කරන්නා වූ තමාගේ තමන් ඉස්සෙලා සීලය සම්පූර්ණ කරන්න ඕන ඒක විතරක්මදි සිත සමාධි කිරීමේ යෙදුනා වූ නොනසන ලද දාන ඇත්තා වූ අන්න සමාධිය ලබා ගන්න ඕන එතකොට අපිට සමාධිය විදර්ශනාවර නම් කොතෙන්ද දෙන්න ඕන උපචාර සමාධියට ආවම ප්‍රමාණවත් උපචාර සමාධියට කොහොමද ධානය ලබා ගත්තේ අරගෙන විදර්ශනා කරන්න බෑනේ උපචාර සමාධිය ප්‍රමාණවත් ඒතකොට උපචාර සමාධියේ විදර්ශනාදී උපචාර සමාධිය කියන්නේ කණික සමාධිය ෂණික සමාධිය ඒ වෙලේ ඉන්න සමාධිය තේරුණාද අර පටිභාග නිමිත්ත උපදවන එක නෙමෙයි විදර්ශනා අපි කීසති කතා කරන්නේ ද කලින් ෂණික සමාධිය නැත්නම් කණික සමාධිය කියන එක ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් එන ඒ අපිට දැන් විදර්ශනා වාක්‍යයේ කියන එක හරියට අරමුණු කරන්න පුළුවන් නම් ඒ වෙලාවේ සමාධියක් තියෙනවා අපි තුල. අන්න ඒක තමයි කණික සමාධිය. ඔව් දැන් වෙන එකක් හිත හිත මේක කියවෙන එක විතරනම් කරන්නේ එතන නැහැ සමාධිය. හැබැයි කියවන දේ අරමුණු කරන්න ඕන. අපිට දැන් කියවන ඕනේ අපි නාම රූප ගැන කියවනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව කියවනෝ ඒ නාම රූපෙද. කියවනකොට ඒ ස්වභාවය අපිට මෙනෙහි වෙනවා නම් ඒ වෙලාවේ සමාධියක් තියෙනවනේ. අන්න ඒක තමයි කණික සමාධිය කියන්නේ. දැන් ෂණික සමාධිය කිව්වේ. ඒක ප්‍රමාණවත් කියන එක තමයි කියන්නේ. ඇත්තව විදර්ශනාවෙන් යුක්ත වූ ශුන්‍යාගාරයකට වී භාවනා කරන්නා වූ තැනැත්තෙක් වන්නේය යනු එහි තේරුමයි. හරිද? එතකොට ඉදින් සීලයෙන්ම රහත් විය හැකි නම් චිත්ත සමාධියක් විදර්ශනාවක් ශූන්‍යාගාරය යනට වී භාවනා කිරීමක් වදාරන්නට කරුණක් නැත ආන. ඉතින් කියන්නේ දැන් සීලයෙන් විතරක් කෙනෙක් හිතනවා නම් මේ නිවන ලැබෙනවයි කියලා නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලා. උන්වහන්සේ දේශනා කරන්නේ නැහැනේ මෙතන සමාධිය ඕනේ විදර්ශනාව කරන්න ඕනේ කියලා කියනවද උන්වහන්සේ? නැහැ කියන්නේ නැහැ. අන්න එතන තමයි ඒක තමයි කියන්නේ මෙතන. ඒ නිසා සීලයෙන් විතරක් අපිට මේ නිවන ලබන්න බෑ. බුදුන් වහන්සේ විසින් දාන සීලයෙන් සීලයන්ගේ අනුහස් දෙසු සූත්‍ර ධර්මවල කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජති යනාදී දානෙන් හා සීලෙන් භව සම්පත්තිය ලැබෙන බව දේශිත තැන් මිස නිවන ලැබෙන බව දේශිත තැන් දක්වන නැත. එතකොට මෙතන කියන්නේ දානේනුයි සීලේනුයි ලැබෙන්නේ සුගති භව සම්පත්තිය. ඒ සුගතිය මේ කියන්නේ සුගතියේ ඉපදීම සඳහා හේතු කාරණා විතරයි අපිට දාණයෙන් සහ සීලෙන් ලැබෙන්නේ. දාණය සීලෙන් ලැබෙන්නේ සුගති ඊළඟ භවය
සුගතිය ඉපදීමක් සඳහා කුසලයක් රැස් වෙනවා. එතකොට මේ කුසලයේ අරමුණු වෙන්නත් ඕන. ඉතින් අපි මේ කුසල් කරාම ලැබෙන්න ඕන. ඒක අරමුණු වෙන්න ඕන මරණාසන්න චිත්ත විදියට. එහෙම වුණොත් අපිට සුගතියේ භවයක් ලැබෙනවා. එච්චර තමයි දානෙන් සහ සීලෙන් ලැබෙන්නේ. නිවනක් ලබා ගන්න බෑ. හැබැයි නිවනට පැත්තකින් ඉඳන් අර උපනිෂ්ත්‍රය වෙනවා. ඒකට කියන්නේ උපනිෂ්ත්‍රය වෙනවායි කියලා. නිවන ලබා ගන්න ඒ කුසලය දායක වෙනවා. පැත්තකින් ඉඳන් දායක වීමක් වෙනවා. හැබැයි නිවන ඒකෙන් ලබා ගන්න බෑ. බුදුන් වහන්සේ විසින් නිවන් ලැබෙන බව දේශනා කර තිබුණු දක්නට ලැබෙන්නේ අනිත්‍ය සංඥා භික්කවේ භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසන යනාදී භාවිනා භාවනානි සංස දක්වන දේශනා වලටය වලට වලමය භවයෙහි නිවන් නැත. භවයෙහි නිවන් නැහැ. නිවනෙහි භවයද නැත. නිවනෙහි භවයක් නැහැ. භවයේ නිවනක් නැහැ. භව නිරෝධයම නිවනයි. භව නිරෝධය නැ භවයේ නැති කිරීම තමයි නිවන කිව්වේ. නිවනේ භවය නැහැ. භවයේ නිවන නැහැ. භවය නිරෝධයෙන් භවය නැති කිරීම තමයි නිවන කිව්වේ. කන්නේ දෙක පැහැදිලිද නේ? අපි දන්නෝනේ දැන් මේ කාරණා අපි සරලයි මේවා. ඉබෙවින් කුසලයෙන් කුසලයෙන් ලබා දෙන භවය නිවනට විරුද්ධ දෙයකි. ආන කුසලයෙන් ලැබෙන භවය නිවනට විරුද්ධ දෙයක්. නිවනට ප්‍රතිපක්ෂ දෙයක් ලබා දෙමින් සංසාරය තවත් දික් කරන්නා වූ භවගාමී කුසලයෙන් නිවන් ලබන්නට බලාපොරොත්තු වීම වැස්සෙන් වියලවා ගන්නට බලාපොරොත්තු වීමක් වැනිය. ආන දැන් අපි වහිනවා වැස්ස වෙලා අපිට මොන හරි වේල ගන්න මොන හරි දෙයක් තියෙනවා. ඒක වේලන්න වැස්සේ තියලා අපි උත්සාහ ගන්නවා වගේ වැඩක් තමයි අපි පින්කම් කරලා නිවන් ලබා ගන්න උත්සාහ කරන එක. පින්කම් කරලා කියන්නේ පින්කම් කියවතර මොකද? දාන සීල භාවනාවේ කොටසක් වෙනවා. සමස්ත සහ කාමාවචර කුසල භාවනා සහ ඒ කියන්නේ පරිකර්ම සහ උපචාර සමා මේ සමත මේ සියල්ලම වැටෙන්නේ කාමාචරණේ නේද? කාමාචර සහ රූපාවචර ධාන මට්ටමේදී. එතකොට ඒ වෙයින් මොකද ලැබෙන්නේ? නිවන ලැබෙනවද? නැහැ. ඒ ටිකෙන් ලැබෙන්නේ භවය. ඒ ටිකෙන් තමයි ලැබෙන්නේ භවය. අතර නිවන ලැබෙන්න නම් විදර්ශනාව කියලා කිව්වේ අර නාම රූප දකින්න ඕන. මේ සැඟවිලා තියෙන ටික දකින්න ඕන. හැංගිලානේ තියෙන්නේ. සැඟවිච්ච ටික හසු කර ගන්න ඕන. අර මේක හරියට අර මේ රහස් පරීක්ෂක වැඩක් වගේ එකතුකින් නේද? නේද? සැඟවුණු දෙයක් සැඟවුණු දේවල් හොයා ගන්න එක. නේද? ඇයි මේ නාම රූප සැඟවිලානේ තියෙන්නේ? ඒක නිරාවරණය කරගන්න. නිරාකරණය කියන්නේ ඒක ස්වභාවයේ සත්‍ය වශයෙන් ස්වභාවය දකින්න ඕකනේ. ඒකනේ කරන්නේ. ඒක තමයි විදර්ශනාවෙන් කරන්නේ. ඒත් එහෙම වුණොත් තමයි අර ඒකේ තියෙන වැරදි අවබෝධය නැති වෙලා ඒ වැරදි අවබෝධය තුල ඇති වුණු කෙලෙස් නැති වෙන්නේ. වැරදි මේ කෙලෙස් ඇති වෙන්න හේතු වුණේ වැරදි අවබෝධයනේ අපි. නේද? මේ නিত্য සුඛ ආත්ම කියලා වැරදි අවබෝධයක් තියෙනවා. එතකොට ඒ වැරදි අවබෝධය නිසා තමයි කෙලෙස් ඇති වෙන්න හේතුනේ. එතකොට සත්‍ය අවබෝධය වෙනවා කියලා කියන්නේ අර මේ අපි දන්නවා නিত্য සුඛ ආත්ම නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දැනගන්නවා. දැනගත්තහම අර අරකින් ඇති වුණ කෙලෙස් ඇති වෙනවද දැන්? අන්න ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. නැති වීම තමයි ඒක ඇති නොවීම තමයි ඒක සත්‍ය වශයෙන් දැකීම තමයි විදර්ශනාව කියන්නේ. ඒ තේරෙන්න ඕනේ මේවනේ. මේ ගැඹුරින් පැහැදිලි කරන්න ඕනේ නැහැ නේ අපි හැමදාමත් කියන ඒවානේ. එතකොට බබගාමි කුසලයෙන් නිවන් ලබන්නට බලාපොරොත්තු වීම වැස්සෙන් වියලවා ගන්නට බලාපොරොත්තු වීමක් වෙන්නේ. ඒ කියන්නේ අපිට වැඩක් කරගන්න තියෙනවා. ඒක වියලවා ගැනීමක් නම් හරියට අපි ඒක වැස්සේ තියලා අපි බලන් ඉන්න මේක වේලෙයි කියලා බලන් ඉන්නවා. වේලෙයිද? නැහැ. ඒක හරියට පින් කර කර පින්කම් කර කර නිවන ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා. නිවන ලැබෙයිද? ලැබෙන්නේ නැහැ කවදා. 20 දවසක ලැබෙන්නේ නැහැ. ඒක තමන්ගේ අවබෝධයත් එක්ක වෙන එකක්. ඒ කියන්නේ දැන් අපි මොනවා හරි
pinggang wala daek kawe no wa hima daek kawe wi api petta kara ila balagi nino wala api tiena mudal saha kale wi yang kala pinggang kara no pinggang kara la niwana labe igila balagi ibe ma nikang balagi nino ibe meka pahala wi igila nikang ara arudi akwagi nikang kepata labe igila maga palek labe igila wenda gini balagi nino wa itu kona hima labe igila pihita gini ni hima labe nikak ni mi nena luku api dana sama aji luku Anawa bodhayak me pilibandawa ehema tiyena ehema adahasak thamai tiyena eka weradi idam me danang asakka asavakkaya wahang hotu ti evang pana vivattang pattentena vivatta vasena tapitang arahat arahattampi paccheka bodhi jnanampi sabbanyuta jnanampi datung sakkoti eva Danang kalu sabawena sagga manusa bogadang parinama wasaneva hoti mokku panissayang. Danadi dharma paata varadawa therum ganime nai sitiya hakiya. Kotek dandi kotek sil rakka kotek prarthana kalat vidarshana wada satara marga jnane upadawa matun upadana paridhi kelisun prahane kirimen misa danayen Silain prarthanaven kisikalaka nivana nolabena bawa datayutui. Sasara dukin midi nivan suwaya atpat karaganu kemathi satpurushayo danayen silayen prarthanaven nivan labanda sita norawati taman lat me agana buddhotpada kalaya nikamma ikma yannata nohera ikma nohera haki ikmaninvat vidarshana bhavane yedetwa. Therana neda? Dan loku Buhu wela ada api kawurut ini loku mulawa ka i mulawa tulai tinga mahdane api dai i pansal wena puluang i wagi istana unati yana piliwet tunati ema api da niwedi aboding api da me labunu daya de api ika netang api da me wage awasthawak labune eke uparima prayojane laba ganna widiyata katutu wena bawa penne eke te hari aparadayak ithin eka e harine tika pahadiline ne danaadi pin walin nivan labe nolabe yai ki pamanin pin walin palak nathai waradawa nogathu yutu anne hemat kiyenawa da ekin kiyawenne den sampurnen pinin epai kiyen eka nevey ehema ekak nevey etukote ඒ අවබෝධයෙන් අර පිනක් හින කරත් අපි මේ නිවන අවබෝධය කරන්න ඕන කියලා යම් මේ වගේ කටයුත්තක යෙදුණත් අපිට හැමදෙස්සෙම ඒක උපනිශ්‍රය වෙනවා අපේ නිවන ලබා ගැනීමට තමයි ඒක උපරික්ෂය වෙන්නේ නිවන ලැබීමේ මාර්ගයේදී අපිට ඒක ලැබෙනවා ඕ උදව් වෙනවා ඒකත් වැදගත් ඒත් අපි පින්කම් කරනවා අපේ මන චිත්තේ තියෙන හැමදෙස්සෙම අපේ අරමුණ තියෙන නිවන ඕන නිවන තමයි ඕන කියන අදහසින් තමයි කරන්නේ මේක Karena kota hemat isi me eke kusala kusala shakti api de upanishtri aveno e margi ya me api de ne de ika wone wone api de ika wone wone tre ika ta api de sahayoge dakeno ika e awasta avi di tre ta ika hari wede gat di ika nisa teng ara oi prartana ati yono ni api teng api de prartana de widi yak kandro gana puluang ika tamai prartana ava karena wa teng api upaya gat tadi මෙන්න මේ දේ වෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උපයාගත්තේ මොකද්ද? කුසලය. හරිද? කුසලය උපදවාගෙන හැබැයි ඒකේ මේක වෙන්න ඕනේ නැහැ. මේ අපිට මේක මෙන්න මේක තමයි වෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒකනේ අපි දැන් කරන්නේ නේද? අපි මේ ඒක මේකට වෙන ඒවට භාවිත වෙන්න බෑ. මේක මේ මේකට තමයි මොකටද? නිවනට. නිවනටනේ අපි නේද? ඒක ප්‍රාර්ථනාව. ඒ කියන්නේ අපි ලබාගත්ත දේෙන් අපි මෙන්න මේක තමයි කරන්නේ කියන එක. සමහර විටක අපි ප්‍රාර්ථනා කරනවා එහෙම ලබාගත්ත දෙයක් නැහැ මේ ප්‍රාර්ථනාවක් කරනවා මේක වෙලා දෙන්න කියලා. ඒ කියන්නේ මේ වෙන කෙනෙක් තමයි ඒක කරන්නේ. අරක කරේ කවුද? ඒක මම තමන් කරේ. මේ ප්‍රාර්ථනාව තමන් උපයාගත්ත දේ මෙන්න මේ දේ වෙන්න ඕන කියලා අරමුණු කරනවා. ඒ තමන්ගේ තමයි ශක්තිය තියෙන්නේ. එතන ඒ උපයාගත් දේ තමන්ට අයිති එකක්. තමන්ට අයිති එකක් නේද? ඉතින් ඒක තමන්ට හසුරවන්න බැරිද? පුළුවා තමන්ටයි දෙදේ තමන්ට හසුරවන්න පුළුවන් දෙ තමන්ටයි දෙ මුදලක් තියනවා තමන්ට ඕන එකක් කරන්න බැරි දෙකින් ආ ඒක තමන් එකක් ඒක තමන් උපයාගත් එක ඒකනේ දැන් අපි පින් දෙන්නේ අපි ප්‍රාර්ථනා කරනවා මේක උපනිශ්‍රේ වෙන්න ඕන මගේ නිවනට
hika api de puluang asuruan. Hebe ihi meka kame taman tai ti kan ne wina kene gen la labin na kila bi pratana wakarno. Ika labi dehima ihi mana bini ne. Ika hari dada ara wibaga de padang karan ina tua pratana wakarla me wibaga paskala den na kila pratana karno. Itu bahasa itu, aneh lagi beda. Tiada, bahu elah itu, ini karma ini sila kita kata ini ada, ini itu, wibagi, ini awasnya itu sudah, nama netu, itu bodhi puja awak kerela, wibagi pasin ngekila pratana kerena, kerela pasin netu nih ama, ini coidan kerena, ini puja kerup kena atari, hamudun atari kah atari, ini aneh lagi beda nih. Ini pratna keran no, pratna keran no, ini pratna keran ini api itu aiti deh, tuhan no nama kat dekini ke pratna keran no. Hari itu, ini deng menekan nih, ini istirahat menekan nih, ini saya ke pratna keran nih, hari, ini apa pratna keran nih, api antara pratna keran no, ini api itu aiti deh, ini api itu aiti deh, api mana make tuhan no, kita pratna, ini istirahat tuhan no, tiennya deh, ini di tuhan no, tiennya deh, ini pratna keran no, ini hari, ini tuhan no, ini keran no, ini Ika wena deku, ika mitia wakno, ika weno. Namut, api de kauru hari dene deak, dei kila, mena meking, meka karla dei kila pratana, wena wata kauru wate himino wata karan kiri. Ihi ma kauru wate ne karan, api de karla dene, mena mei pratana wata karan hama, ika karla dene wena kauru wate ino wate. Ihi ma kauru wate ne. De mei pratana deke wena sapi andro karan nuna. Ara pratana wae mei pratana wae deka. Ika wae deka. Danadi pin valin niman labi nolabe yai ki pamanin pin valin palak netai wardawa nogata yutui. Putakjana satyata nivana ita duraya ohuta nivana labena kale nischaya nokala hakiya. Samahara vita mema jatiyedi dimada ohuta nivan labiya hakiya. Samahara vita kalpa koti gananekudu nolabiya hakiya. Nivanata ya nohi sasara sarisarana satyata laukika sapuvat laba ganimata pinti Pinti biaya itu ya. Ibebin tadagatyan wahanse visin alameva danani datung alang punyani khatung deva bhutas pi upakarani punyani manusya bhutas pi upakarani punyani pabbajitas pi upakarani punyani yanu vadana ladi dan dennata sudusumaya Pin kerana itu sudah sumaya. Dewi uwa huta pin upakare. Mini suwa huta the pin upakare. Pavidhi uwa huta the pin upakare. Yanu ehi adhasai. Ima jati edi ima vidusun wada magapala laba nivan daknata sama satyema samartha novati. Eta samartha vanno sugati ehi trihetuka pratisandhyak pratisandhyen upan upanishtraya sampat the ettavu pujgalayoya. Trihetuka pratisandhyen upadinata haki vanuye kusala balayeni. Balawat kusal neti tenetta upadunye ahetu koho duhetu koho pratisandhi citte ni. Nivan dakinu kemati tenetta hatade trihetu ko upatyak nolad hot. Nivan nolabiye hakiye. Haki bevin magapala labimra susu upatyak etikara ganu pinisa ohu visin danadi pinkan kalayutui. Edukada mehema deng metendi deng tawat kenek mehema hitanat pula deng apita danen labena Pina, pina ta wada wedi eka sile na wana puduwa. Yani sile adangui dane sile deka meka adangui si dane na sile dewa. Ito da bawa na wada gihama kama acara kusal tunai ma kama piu ni sila kama acara kusal ni wati ini. Da kama acara kusal gata ma dane gata ma dane da sile me bawa na me gata ma kama acara kusal dane wati ena ma Sila evat tiyan wa? Bahawana evat tiyan wa. Nih itu. Itu kata, ikan isa bahawana wa usaskil apita gandu menuh tindi. Itu kata, mahimane apita kale simitai. Itu kata kale simitai wasthave di api unandu enno na honda mekar yaanna. Nih itu. Honda mekar yaanna nih. Itu kata apita bahawana karan puluwaan nang api tuneng ikat tora gandu na velawa api mukat tora nih. Bawa nama tu orang ni, bawa nama, baik dekat tiada wilayah kapi tu orang mana? Sile tu orang mana? Dahannya, ab ini dekat makaran beri awasta, ke dahannya orang kapi kerana puluang awasta, dahannya kerana. Ini mana kapi tu orang mana? Kiri, ini tu tempat tu orang mana?
Dana di kusaleo yahapat bawaya kategori macam nirwana pratilabe itu upacara beti. Ia warshaw dhyanne ati bima itu upacara bima main dati itu. Warshaw dhyanne ati kiri ati bima itu upacara wana bawa nam sattya ki heh ia durin wana upacara ki. Warshaw luwat dhyanne ati karena dekai kiyeh ki mut kotek pesi watad. Goviya ku govitan nokal ho dhanya nolabi dhanya labi medhi goviya ki gokam pradana hetuwe imin nivan labi medhi vidarshana bhavana pradana hetuwe dhanya siladi pin apradana hetuwe ikan deng nivana gathama nivanata pradana hetuwe tamai vidarshana bhavana ekata apradana hetu vidiyata dhanya silayai udawu wenawa neda durin udawu wenawa eka ona Durin nuda uwe nama hebe pradana meka wida kocara dana sile dana yai sile yai sile rekala dana yai dana dun nat wida shana ano kona kena ada maka pala beni ne ane kita mitra kiani hai honda ihi mana ngada dina tapi awasan karna wa pi prayu kiwa di sana tapi ano